අද දවසත් ඔබට ඉතාමත් ආශිර්වාදමත් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යේසුස් වහන්සේගේම නාමයෙන්. අලංකාර දවසක් තුල අපට ස්වාමින් වහන්සේගේ වචනය තම සමග තවත් අලංකාර වෙන්න තිබෙනවා නම් ඒක අපේ පාදයට පහනක් අපගේ මාවතට එලියක් වෙන්න යනවා. අද දවසෙත් අපි මාවතට එලියක් ආශිර්වාද වචනෙනුයි මේ මුණ ගැහෙන්නේ. ශුද්ධ බයිබලයේ හේබ්‍රියු 12 වන පරිච්ඡේදයේ 14 වන පදය. සියල්ලන් සමග සමාදානෙන් සිටින්නටත් ශුද්ධකම නැතිව කිසිවෙක් ස්වාමින් වහන්සේ නොදක්නා බැවින් ශුද්ධකම අනුව යන්ට උත්සාහ කරපල්ලා. ආමෙන්. බොහෝ වෙලාවට අපගේ සමාදානය නැතිවීම නිසා අපේ ශුද්ධකම අපෙන් හීන වෙලා යන්ට යනවා. සමාදානයක් අපිට දෙවියන් වහන්සේගේ සමාදානය පොළවේ සමාදානයක් තියෙන්නේ බොහොම తాවකාලිකව. අපිට දෙවියන් වහන්සේගේ සමාදානය බොහෝ වෙලාවට අපේ කරුණාවන්තකම, ඉවසිලිවන්තකම, අපේ ශුද්ධාත්ම ඵල අපි ගොඩනගාගෙන නැත්තම්, ඒ ශුද්ධාත්ම ඵල තුල අපි ජීවත් වෙන්නේ නැත්තම් ස්වාමින් වහන්සේව දැකීම අපහසු කාරණාවක් වෙන්න යනවා. ඔබ දන්නවද ඔබයි මමයි මේ අදහන්නේ විශ්වාස කරන්නේ 100%ක්ම ශුද්ධ වූ තැනන් වහන්සේ. උන්වහන්සේ ළඟ කිසිම කැලලක් තිබුණේ නැහැ. උන්වහන්සේ ළඟ කියන්න වැරද්දක් තිබුණේ නැහැ. නමුත් උන්වහන්සේ අප උදෙසා පූජාවක් වුණා. ශුද්ධ තැනන් වහන්සේ. අපි ශුද්ධව නොසිටියොත් අපිට දෙවියන් වහන්සේව දකින්න බැරි වෙනවා. එබැවින් ඔබටයි මටයි වෙනවා උන්වහන්සේගේ ශුද්ධාත්ම ඵල රැකගෙන ශුද්ධකමින් ගමන් කරන්න. අපි ළඟ තියෙන්න ඕනේ සදාකාලික ප්‍රීතිය, සමාදානය, අපි ළඟ ප්‍රේමය, ඉවසිලිවන්තකම, යහපත්කම, කරුණාවන්තකම. අපිට තියෙන්න ඕනේ විශ්වාසවන්තකම. අපි මෘදු අය බවට පත් වෙන්න ඕනේ. අපි පමණ දැන ක්‍රියා කරන්නන් බවට පත් වෙන්න ඕනේ. එවිට තමයි අපට සියල්ලන් සමග සමාදානෙන් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. අපේ ශුද්ධකම ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ. අද දවසේ ඔබයි මමයි මේ ශුද්ධකම නැති කරගෙන තියෙනවා නම් අපිට ස්වාමින් වහන්සේව දකින්ට නොලැබී යනවා. ඇයි වචනේ සඳහන් කරනවා ස්වාමින් වහන්සේව දකින්ට බෑ. එබැවින් අප ශුද්ධකම අනුව යන්ට අවශ්‍යයි. අද දවසේ ඔබ ළඟ ඔබගේ අඩුපාඩු, මගේ ළඟ තියෙන මගේ අඩුපාඩු, අපි ළඟ තියෙන අසමදානකම්, කේන්තියම්, කලකිරීම, නොරිසුම් ස්වභාවය, හැම වෙලේම ඉන්නේ අසමදානෙන්, අසමාදානෙන්, ප්‍රශ්නෙන්, හැම වෙලේම කේන්ති යනවා, ඉවසිල්ලක් නැහැ. අපි සමාදානයේ මිනිස්සු දැක්කම තරහ යනවා. මොන සමාදානයක්ද? අපිට තියෙන ප්‍රශ්න දන්නේ අපි තමයි. අපි ජීවත් වෙන විදිය දන්නේ අපි තමයි. මේ ආකාරයෙන් අපිට අපේ දේ, අපේ අසමදානකම් ඉස්සරහට ඇවිල්ලා අපේ ශුද්ධකම නැතුව යනවනම්, වචන වලින්, ශරීරයෙන්, අපි අපේ මාංශයෙන්, අපේ සිතුවිල්ලෙන්, ඇස් වලින්, කන් වලින් අපි පව් කරනවා නම් අපිට ශුද්ධකම නැතුව ස්වාමින් වහන්සේ නොදැක මේ පොළවෙන් ගිනිවිලට යන්නට සිද්ධ වෙනවා. එහෙනම් මොන තරම් අමාරුකමක් ආවත් ඔබගේ සදාකාලික සමාදානය නැති කරගන්න එපා. ස්වාමින් වහන්සේව නොදක්නා බැවින් ශුද්ධකම අනුව යන්ට උත්සාහ කරපල්ලා. අද දවසේ වචනය ඔබගේ පාදයට පහනක්, මාවතට එලියක් වේවා. ඔබට ඉතාමත් ආශිර්වාදමත් සුභම සුභ වාසනාවන්ත දවසක් වේවා යේසුස් වහන්සේගේම නාමයෙන්. ආමෙන්. යේසු පිහිටයි.